එයාට අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අදම 888ක් රීලෝඩ් කරන්න. කිරිතේ සීනි එකට එන රත්ති 3-in-1 කිරිතේ. අලුත්ම නුවණක්කාරකම. ඉදින් පරෝ සෝයා සෝස් රස මුසු කර කන්න. නැහැ මේ රුක්ෂාන මිස විද්‍යාස. රුක්ෂාන විද්‍යා? ඔව් මේ ඔෆිස් එකට ඇවිල්ලා එම්ඩී සර් එක කතා කරලා ගියා. මොනවද දන්නේ එම්ඩී ත්‍ය කතා කළේ? එම්ඩී සර්ව හම්බුනේ මොකටද කියලා නම් දන්නේ නැහැ සර්. හැබැයි ඉතින් අපි දෙන්නට නම් කේවා කියලා ගියා. මොනවද කේවා? ඔව් මේ වැඩකට ඇති දෙයක් නම් කිව්වේ නැහැ සර්. එයා ඉතින් ওই සාමාන්‍ය මැරේජ් එක ගැන කියන කතාව තමයි කිව්වේ. අපි නම් ඕවා ගණන් ගන්න නැහැ සර්. වෙන කවුරු එක්කද කතා කරේ? වෙන කාත් එක්කවත් කතා කරේ නැහැ සර්. මේ පර්සනල් දේවල් කතා කරන්න එන මිනිස්සුන්ව ඇයි මේ ඔෆිස් එක ඇතුළට ගන්නෙ? ගත්තා කියන්නේ ඉතින් සිකියුරිටි කෙන් කියලා තියෙනවා අද එම්ඩී සර් ඉන්නවා කියලා. ඒ නිසා එම්ඩී සර්ට එපොයින්ට්මන්ට් එක කැන්සල් කරන්න බැරි වෙලා. හැබැයි සර් කිව්වා ආපහු ආවොත් නම් ඇතුළට ගන්න එපා කියලා. හරි උදාරි. Thank you. Go ahead. හරි සර්. අඩෝ කොහෙන්ද බං මේක හොයාගත්තේ? මං දන්න ෆෝන් නදන එක ගාව තිබ්බ කැඩිච්ච ලඩියක් බං ඕක. අඩෝ මේක මාට්ටු වෙන්න ඇති වෙයිද බං උඹේ ෆෝන් එක නෙමෙයි කියලා? හොයන්න බෑ බං. ඌ ඔන් කරලා බාන්න දුත් කියවන් බැටරි වැලා තියෙන්නේ කියලා. ඉතින් බං ඌ කිව්වොත් මේක චාර්ජ් කරලා ඔන්න උනාට පස්සේ සල්ලි දෙන්නම් කියලා. ඒ මොන තුඹ කියපන්. රස්ති අදුවේ ඉන්න බෑ. වැඩේ කරන්නේ නැගලු මෙන්න හදපන්කෝ. ඕක අනිවාර්යෙන් ඕක ගන්න. හරි හරි. බලමුකෝ. මේ ඔබ මාව දන්න වගේ කූට අඟවන්න එපා හොඳේ. පිස්සු දෙයක්ෝ. හරි හරි එනවා. පරිස්සමෙන් ගිහලා වැඩේ කරන් වරෙන්. හරි හරි. මම වැඩේ වෙලා උඹට කෝල් එකක් දෙන්න. හරි හරි පරිස්සමෙන් ඈ. ඔක හිතන තරම් හොඳ පුරක් නෙමෙයි. ඕකක ගොම් මැරියු ටික දාලා උඹට මාව කරේ ගේමක් දෙන්න බැරි කමන්නේ. අනේ මේ මං ඌ ඉන්න තැන්ට යන්නේ නෑනේ. ඌ තමයි මං ඉන්න තැන්ට එන්නේ. මං ඉන්න තැනට ඇවිල්ලා මට ගේම් ගහන්න හැදුවොත් මං ඒක බලා ගන්නම්. නේ අපි ගියා. හරිනම් පරිස්සමෙන් ගියන් වරේ. පැහැපත් තුලන රන්වන් සමකට නාවුළු හා මල්පිරි සාරෙන් නිපදවන ක්ලිෆ් කලජන් නැචරල්. අද වගේම හෙටත් ඔබේ පෝෂණය මග නොහරින්න ඇන්ලීන් දැන් රුපියල් 730 සිට. මේ පෙන්සලෙන් ලියන බලන්න. පොඩ්ඩන්ගේ සීන සැබෑ කරන හොඳම පෙන්සල ඇට්ලස්. අන්න. කොද බම්මේ? මට ඉතුරුයි තින් මං ආවා. අනේ දෙයියා හඳුරෝනේ ඇත්තටම උඹ මොනතරම් මොංගල් හුචක්කුවක්ද කියලා මට තේරෙන්නේ නෑ බා. ඇත්තම. යකෝ මෙච්චර කියලා වෙලා තිනවා මේ අඟුලානේ අස්තරින් ගන්න එන. උඹට පයිත්‍යන්ද බා? මට ඉතින් උඹත් එක්ක කතා කරන්න ඕනේ වුණා. ඒකයි මං ආවේ. ඉතින් යකෝ මට කොහෙට හරි එන්න කියන්න එපැයි. මං එහෙම වුණා නම් එනවනේ. මං ඉතින් ඒක එච්චර හිතුවේ නෑ. මට හිතුණා මං ආවා. හිතුණා ආව තමයි. යකෝ ඇඟ හිරි වැටෙන වැඩ කරන්න එපා. කො අරුන්ටි ගෙදර ඉන්නවද? මොන උදේ කොහෙද ගියා? උමුත් බං අර බල්ලොන්ට හැතැම්ම නෑ වගේ. එහෙ යනවා මෙහෙ යනවා කොහෙ යනවද මන් දන්නේ නෑ උමුත්. කාලෙකින් බං මෙහෙ ආවේ. කාලෙකින්ද මෙහෙ ආවේ? මරු දවස්වල උඹත් එන්නේ. හෙලෝ රුක්ෂානා, මොනවද ඔයා කරන මේ පිස්සු වැඩ? පිස්සු ඉතින් ඔයා තමයි. මං ඔයාට කෝල් කරේ වත් එක සතුරු සාමිචිය දෙන්න නෙමෙයි. කරුණාකරලා මේ කරන චීප් වැඩ නතර කරන්න.
එතකොට මේ මමද චීප් වැඩ කරන්නේ? නැත. එතකොට ඔයා මැරයෝ වෙලා මාව කිඩ්නැප් කරපු එක. ඒක හරි ශුද්ධවන්ත වැඩක් නේ. රුක්ෂානා, ඔයාට අසනීපයක් තියෙනවා. ඔයාකට බෙහෙත් ගන්න. මට සල්ලි නැත්තම් මම වියදම් කරන්න. නිකන් බොරුවට මට චෝදනා කරන්න එපා. බොරු චෝදනා? බොරු චෝදනාවක් නම් මම පොලිසිය කම්ප්ලේන් කරලා තියේදී ඇයි ඔයා ආවේ නැත්තේ? අර ඇරෙස් කරපු නිලන්තව බලන්නවත් ආවේ නැත්තේ ඇයි ඔයා? පොලිසියට දෙන්න ඕන උත්තරේ මන් දීලා තියෙන්නේ. ඒ ගැන ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා. කවුද නිලන්ත? ඔයා මාව කිඩ්නැප් කරන්න එවපු මැරයා. මං අදමයි ඒ නම ඇහුවේ. හරි රෙහාන්, කමක් නැහැ. ඔයා ඔය බොරුව පුළුවන් තරම් කාර්යයක් කරගෙන ඉන්නකෝ. මම වැඩි කල් යන්න කලින් මේ රහස එලි කරනවා. මම බොරුවක් කරනවා නම් ඒක ඔයා කොහොම හරි ඔප්පු කරගන්න. හැබැයි මේ බාල වැඩ කරන එක නතර කරන්න. මං දන්නේ ඕවා විතරක් නෙමෙයි රෙහාන්. අර අඟුලානේ ඩාලින් කියන ගෑණිට අපිට රහස කියන්න එපා කියලා රත්තරන් දෙන්න හදපු කතාවත් මං දන්නවා. කවුද? ඩාලි? හරි හරි රෙහාන්. ඔයා ඔය බොරුව දිගටම කරගෙන යන්නකෝ. මං මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් දේවල් ටික මං කරනවා. හැබැයි මං ඔයාගේ තර්ජන වලට බය වෙන්නේ නැහැ රෙහාන්. ඒක මතක තියාගන්න. මහත්තයාට කොහෙ යනවා කියලා දැයි? දැන් අර මහ ගෑණි ගෙදර නෑනේ. හැමදාම උදේට මං අපේ අම්මලා ගෙදර යනවා. මහත්තයා මාව අම්මලා ගෙදරට ගෙනලා දැම්මට පස්සේ මම වීල්ලයක් අරගෙන මෙහෙට ආවා. අනේ බම්, මම මේ උඹේ හොඳට කියන්නේ. මේ ගොන් වැඩ කරන්න එපා උයි. අනේ බම්, මට බනින්න එපා බං. මං පව්, මං පට්ට අසරණ වෙලා ඉන්නේ බං. මේ ආවන්, මේක පට්ට සීරියස් ඔපරේෂන් නෑ අබ්බා. අච්චිමක් හරි ගිහිල්ලා පීය හෙල වුණොත් ලෙඩා මැරෙන. ඒකයි කියන්නේ පොඩ්ඩ පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ බං. හරි හරි, මං ආයෙන්නේ නෑ. දැන් අද ඇවිල්ලා ඉවරයිනේ බං. අනේ මගේ හිත පොඩ්ඩක් හැදෙන්න දෙයක් කියපන් ගොන්. මේ ආනෝ, මොන ප්‍රශ්නයාවත් මං උඹව තනිවෙන් ඉඩ දෙන්නේ. ඒක ඉස්සරත් එහෙමයි, දැන්ටත් එහෙමයි, ඉස්සරහටත් එහෙමයි. තේරෙනවද? මම මහත්තයාට මේ කතාව කීප සැරයක්ම කියන්න ට්‍රයි කරා බං. මහත්තයි මූණ දැක්කම මට ලෝභ හිතෙනවා බං. මගේ කටින් මේ ඇත්ත පිට වුණාට පස්සේ මහත්තයාගේ මූණ කළුවෙලා මාව ගෙදරින් එලවලා දායි කියලා හිතෙනවා මට. වගේ බරපතල වැඩක් පපුවෙන් කරන්න බෑ. හොඳට ඔළුවෙන් කරන්න ඕනේ දෙයක් ඕක. තේරෙනවද? ඒකත් දවස් ගාණක් මෑන් දිහා බලාගෙන ඉඳලා ඒක අහගෙන ඉන්න පුළුවන් විදියට හිත හදලා ඉමීට එළියට දාන්න ඕනේ බං. ගහෙන් ගෙඩියනවා වගේ මේ එකපාරටම මං බොරුවක් කළා, මට සමා වෙන්න මහත්තයා කියලා කිව්වට හරියන්නේ. තොරෝ වැඩේට තව කොච්චර දවසක් යයිද බං? උකට තමයි බං මටත් උත්තරයක් නැත්තේ අතරම. දැන් තියෙන්නේ මචං එන බෝලෙට ගගහ ඉන්න. කොහොම හරි අවුට් නොවී ඉන්න ට්‍රයි එකක් දාමු. අනේ මන් දන්නේ නෑ බං, පුදුම විදියට අසරණ වෙලා ඉන්නේ. ඉස්සර අතේ සතේ නැතුව මෙතනට වඩා පිට් පොකට් ගාද්දී ඉතේ කොච්චර සැනසීමක් තිබ්බද බංනේ. දැන් එහෙම නෑ. දැන් අපුයි ගින්දර විතරයි බං හැමතිස්සම තියෙන්නේ. වසර තුනෙන් තුනට තීන්ත ගන්නපා. ජෙට් විතින් ශ්‍රී ලංකාවේ පළමු වරට කලර්ගාඩ් තාක්ෂණය මගින් තීන්ත සඳහා වසර 8ක වගකීමක්. හොඳම තීන්ත හොඳම මිලට.
ඔබ දන්නවාද මේ වැදගත් පෝෂ්‍ය පදාර්ථ එකතුව එක Encyclopedia Pro කිරි වීදුරුවකින් ලබා ගන්න. වටිනා ස්මාර්ට් දුරකථන 100ක්. පැයකට වරක් gift voucher ඇතුළු තෑගි රැසක්. ලංකා සතුසින්. මගේ ගාන 15යි. ඈ 15යි? ඔය හිච්චි ෆෝන් එකට. දැන් ඉතින් මොනවද කියන්න හොලාබ? කඩේ කාට වඩේ දෙකක් අරන් දුන්නා නම් මීට වඩා හොඳ ෆෝන් එකක් ගන්න තිබුණා. හරි. එහෙනම් ඉතින් ඔයා ගන්න. මං කිව්ව මට වටින ගාන. එපා නම් මම යන්නේ. ආ නෑ නෑ නෑ. හෝ හෝ. හරි හරි. ඔයාට ෆෝන් එක ඕන නම් මට මගේ ගාන දෙන්න. ඔයා කොහොමද මේ ෆෝන් එක ගන්න මේක වටිනාකම නෙමෙයිනේ. ඔයාට මේකේ තියෙන විස්තර වටින හින්දා. රස්ති ආදු නොකර ඔයා ගන්නව නම් ගන්න නැත්තම් නිකන් ඉන්න. කොහොමද මේක? තාම ලයිට් පත් වෙන්නේ නැහනේ. විදුලි අර්බුදේ බලපාලද දන්නේ නැ මේ චාර්ජ් නොකර මගුල. අයියෝ මේ වාතයක් වෙන්න එපා. ඔයා ගෙදර ගිහලා චාර්ජ් කරගන්න. මට හැම එකම කරලා ගේන්න බෑනේ. ෆෝන් එක තිබ්බ විදියට මං ගෙනාවා. මට 15,000 දෙන්න මම යන්න. කෙල්ලේ එම්ම වරකම් කරලා මටම විකුණන්න හදනේ. එහෙම නෙවෙයි. අපි 10ට වැඩි ඉවර කරලා දාමු. ක්ලෝස් කරමු. නෑ නෑ නෑ. සත පහක් කඩු නෑ. ඕ හරි හරි හරි. ඒවා මේ 5% 10% කොමිස් කහපු සල්ලි නෙවෙයි. නාන අයියගේ දාඩිය මහන්සිය. ඉජු. ඉජු. යන්නා. බැස්සා ෆලෝ කරවත් ෆලෝ කරපිය මොකද්ද රෙක්සි මේ රුක්ෂානට වෙලා තියෙන්නේ මට පුදුම වදයක් නේ දෙන්නේ මට ඔෆිස් එකේ වැඩක් කරගන්න නැහැ සැරෙන් සැරේ කෝල් කරනවා එක එක මිනිස්සු ගෙදරට අරන් ආවා කියලා කියනවා කිඩ්නැප් කරා කියලා කියනවා මගේ මිනිස්සුන් පොලිසියෙන් අල්ලන් ගියා කියනවා මොනාද රහස් වහන්න කවුද ගෑණියෙකුට රත්තරන් දුන්න කියනවා මොනාද මේ කතා රෙක්සි රුක්ෂාන හම්බුන වෙලාවේ මචං ඔය කතාව මට ඔය විදියටම කිව්වා මේ වගේ කතා නම් ඕන තරම් හදන්න පුළුවන් නේ රෙක්සි ගෑණි කියනෝනේ මචං ගෑණිට මේ කතා ඔප්පු කරන්න පුළුවන් කියලා ඊයේ මට මිනිස්සු දෙන්නෙක් මුණගස්සනවා කියලා චාටර් කියලා චාටර් කරේ. හැබැයි ඒ වැඩි හරියෙත් නැහැ. ඒ ඉතින් එයාගේ හැටිනේ රෙක්සි මොනවා හරි හද හද හැමතැනම ස්පොයිල් කරන එක නේ එයාගේ වැඩේ. ප්‍රූව් කරන්න බැරි වුණත් ඒක ප්‍රූව් කරන්න පුළුවන් වගේ පෙන්නනවා. අනේ මන්ද බා. ඒ වුණාට රුක්ෂාන කියන කතාවල මට පොඩි අමුත්තකුත් දැනෙනවා. මොකක්ද අමුත්ත? නෑ එහෙම අවුලක් නෑ මම ඒ ගැන බලන්නම්කෝ නෑ නෑ රෙක්සි මට කියන්නකෝ මොකද්ද එයා කියන්නේ රුක්ෂාන කියන විදියට නම් මචං සරණී ඇඹිලි පිටියේ නෙමෙයි සරණී අඟුලානේ කියන කතාව මේගොල්ලෝ දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳන් කියනවනේ රෙක්සි රෙක්සි අපි සරණීගේ ගමේ ගියානේ අපි ආගේ තාත්තගේ මල ගෙදරත් ගියානේ. ඔව්. ඒ කතාව ටික මචං මං ගෑනිට කිව්වා. එතකොට ඒකට නම් හරි උත්තරයක් දුන්නේ නැහැ. බොරු බොරු රෙක්සි. එයාට උනේ යාගේ අඩුපාඩු වැරදි වහගන්න
මම යාට වඩා වැඩිකාරයෙක් කියලා ඔප්පු කරන්න. Come in. මම බල්ලා තියන්න. Okay sir. මේමයි ඔබ කලබල වෙන්න එපා. ෂේප් එකේ ඔෆිස් එකේ වෙන ටික බලන්න ඉඳා. මම ෂේප් එකේ ඔය ගෑණි මොනවද ඔප්පු කරන්න යන්නේ කියන එක බලන්න මචං. ඔකේ නටලා කොතනද හිර වෙන්නේ? අන්න ඒ වෙලාවට මම ෂේප් එකේ ඔය ගෑණිව සයිලන්ට් කරන්න. ඉවරයි. තවත් එයාගේ කතා අහලා වැඩක් නැහැ නේ රෙක්සි. මම මොකද්ද බොරුවක් හංගන්න රත්තරන් දුන්නා කියන බොරුවම හොඳටම ඇතිනේ එයාගේ බොරු තේරුම් ගන්න. මම මේ නිකමට උඹෙන් අහන්නේ. සරණී එහෙම දෙයක් කරන්න නැතුව ඇතිනේ. සරණී එයාට මොකද්ද වහන්න තියෙන රහස? කාත් එක්කද? නෑ මම නිකන් උඹෙන් ඇහුවේ. උඹ ඒ ගැන චරිතන්න එපා. රෙක්සි දන්නවනේ රෙක්සි මම වැඩ කරන විදිහ. එහෙම ඕපදූප විශ්වාස කරලා කෙනෙක්ව මට සැක කරන්න බෑනේ රෙක්සි. මං කොහොමද මේක සරණගෙන් අහන්නේ? පව්වේ ළමයා. අම්මයි නංගී ගෙදර ඉන්නකන් විවිධ දේවල් වලට ළමයා මූණ දුන්නා. දැන් ඒක ඉවරුණා විතරයි රුක්ෂාන නටන්න පටන් ගන්නවා. ඔව් ඒක ඇත්ත. හැමදාම ගෙදර යනකොට අම්මයි නංගී මොකක් හරි ප්‍රශ්නයක් දානවා. ඒ වගේ කිසිම තර්කයක් නැහැ. ඒව නිකන් කතා විතරයි. මමත් ඒව විසඳන්න මැදිහත් වෙලා පුරුවට අර ළමයා ගැන සැකෙන් වගේ ප්‍රශ්න කරනවා. මට එහෙම පෞල් ජීවිතයක් ගත කරන්න ඕනේ නැහැ රෙක්සි. රුක්ෂානාගේ ප්‍රශ්නේදී වුණත් මගේ අතටම දෙයක් අහුවෙනකන් මං එයාව සැක කරන්න ගියේ නැහැ. එයා ළඟ වැරදි තිබිලත්. සාරණි හරිම අහිංසකයි රෙක්සි. මාව සතුටු කරන්න පුදුම විදියට මහන්සි වෙන්නේ. නෑ ඔබ එහෙම සැක් කරන්න එපා. මම නිකන් ඇහුවේ. පහුගිය දවස් ටිකේ මචං ඔබලා ගෙදර අමුතුම් නිකන් නිහාගන්න බැරි වුණු ප්‍රශ්න ටිකක් නුනේ ඒක. එයාට කියන්නකො එනවා. ඔය තියෙනවා කියන දේවල් සාක්ෂිත් එක්ක ගෙනල්ලා අපේ ඉස්සර ඔප්පු කරන්න කියලා. එහෙම නැතුව තැන් තැන් වලට කෝල් කරලා කරදර කරන්න එපා කියන. හරි. ඒව මම බලන්නකෝ. දැන් බෝ මේවා ඔළුවේ තියන් ගිහිලා සරණිට වෙනසක් පෙන්වන්න එපා ඈ. මං එහෙම මෝඩ වැඩ කරන්නේ නැහැ රෙක්සි. මේ ප්‍රශ්නේ හින්දා මං ගෙදර ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. හැබැයි රුක්ෂාන දිගින් දිගටම මේ වැඩේ කරන්න ගියොත් අපේ ඔෆිස් එකෙන් යාර ලීගල් ඇක්ෂන් ගන්න කලින් මම යාර ලීගල් ඇක්ෂන් ගන්නවා. මේ අලුත් අවුරුද්ද සුබ කරගනිමු. යුනියන් ඇෂුරස් වෙතින් අලුත් අවුරුද්දට සිතුවිල්ලක්. DSI Super Sport නියම ඔරිජිනල් පාසල් පාවාන්. සනස ලයිෆ් දිවිජය සුරක්ෂිත ආයෝජනයකට නමර දින විසඳුම සනස ලයිෆ් ඉන්ෂුරන්ස්. වැඩේ හරි. පිස්සුද මං උඹට? අනේ බම්මේ, එකට වැඩ කරනවා නම් සල්ලි බෙදන්නත් ක්‍රමයක් තියෙන්න ඕන. නැත්නම් මේ යාළු කණුත් නැති වෙනවා. අපි ගියා. දැන් උඹ මට තකහණයක් එනකෝ. දැන් මේක දෙන්න කිව්වේ? අනේ ඔව් බං. නැත්නම් ඕක මගේ අතේ තිබ්බොත් මිසින් තමයි. අනික මං දන්නවනේ උඹත් මේ දවස්වල රිම් එකේ යන්නේ කියලා. ඒ අඩි තෑන්ක්ස් බම්මට වැඩ සෙට් කරාට. අපි ගියා. කෝකටත් කියලා උඹ පරිස්සමෙන් ඉඳහා. හරි බං, මාත් කොහෙවත් යන්නේ නැහැ. මං දැන් මණ්ඩලයේ ගෙවල් පැත්තට ගිහිල්ලා එහෙන් බෝඩිමට යනවා. ඔබ පරිස්සමෙන් බලයන්.
බොසා කෙල්ල කිලින් ආයි බොසා නෝටිය හම්බෙන්න කෙල්ල ගියා බොසා නෝටිය තාම ඉන්නවා ඔබ නැති අතරේ මචං මට මිනිහව හම්බ වුණා මලගේ දරක් කතාව කිව්වනේ මට ඒ කතාව සෙට් උන්නේ නෑ බා මටත් එහෙම එකක් නම් දැවුණා ඇයි ඒ කියන්නේ පුරුච්චි නිජබිමට ඇවිල්ලා හරියට හරි අද බෝනස් අද තමයි දවස මේ යانے යන තැන ෆලෝ කරපන්